Diamond di Odona. The Balut Diamond Crown. The Balut Diamond Crown. Mr. Drillo Cones? Mama kalpana kala mage dispensary wahala dala pole annasi wikunanna kiyala. හොඳයි ડોક્ટર મેટ્સન મિત્રા થેન્ક યુ બહોම හොඳයි થેન્ક યુ દોસ્તર කෙනෙක් විලත් ඔබට මොලේ පෑදෙන්න මෙච්චර කල් ගිය එක ගැනයි මට කනගාටුයි දැන් ඔබ ඔබට ගැළපෙන උචිත රැකියාව තෝරගෙන තියෙනවා මේ කොහෙන්ද සාමාන්‍ය ලාභිත අන්නාසි තොගේට ගන්න තියෙන්නේ මේ මිස්ටර් හොන්ස් ආ බැලුම් මහර පැත්තේ වඩු තියෙනවා අඩු කරට ගන්න පුළුවන්ද අඩුම ගන්නට දුන්නහම අන්නාසි වවන මිනිස්සුන්ට පොලිසියෙන්ද කන්න දෙන්නේ එහෙම නෙවෙයි මම කිව්වේ නිකන් ගොඩ 50ට වගේ ගන්න එහෙම නම් ඉතින් අන්නසි කොටුව වලට පාන්දර දෙකට විතර ගියා නම් පැහිච්චයි අමුයි ගැටයි ඔක්කොම කලවමේගෙන හැකි සත පහක්වත් නැතුව. බැරි වෙලා හරි මාත්තුනොත් ප්‍රශ්නයක් නෑනේ මගේ මිත්‍ර ડોક્ટર මැට්සන්. සාමාන්‍ය කැටිපාරකට දෙහිකට මම හුඳා ගන්න තනියම පුළුවන් නේ තමුසෙට. බැබේ ඉන්නේ වැඩි හරියන්නේ අහෝ. මං බලන්නේ මුදල් යට කරන්නේ නැතුව කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන. යෝයස් එහෙනම් ඉතින් දොස්තර වැඩේම කරගෙන ඉන්නවා මැට්සන්. බේනි දොරලු කොන්ස්. දැන් මේ ළඟදී ඉඳන් මගේ බෙහෙත් ගන්න එක වලකම්පි තියනවනේ. ඕ. ඒ මොකෝබන්නේ? ඕල්ම තමයි ඉතින් පවුම් 50කට ගෙදරටම ගෙනල්ලා දෙන MBBS සාජිගේ හැටි. කනගාටු වෙන්න එපා මගේ මිත්‍රයා. ඒ උනාට මං ඉස්සෙල් ලොස්සල කෙනෙක් ගාව ඩිස්පෙන්සරි එක 6 මාසයක් විතර බෙහෙත් කලවම් කරලා තියනවනේ. ඒක හින්දා තමයි ඔය ඉඳලා හිටලා හරි එක්කෙනෙක් දෙන්නෙක් නොමැරි ගොඩ යන්නේ. මං හිතන්නේ මිස්ටර් හොන්ස් මගේ පහුගිය කාලේ හුඟා ගෙද්දු මලි අර රතුපාට බෙහෙත් වතුර අප්සෙට් ගිහින් වෙන්න ඕනේ. ඈ රතුපාට බෙහෙත් වතුර? ඕ මොනවද රතුපාට බෙහෙත් වතුර? හොන්දෙම කුකුල් සායන් කියලා අර ගබොස් ලේන් එකේ කඩේ එක මට දුන්නේ. ඒ කාමද මිස්ටර් හොන්ස් අද කාලේ විශ්වාස කරන්න පුළුවන් ඈ කවුද දන්නේ කුකුල් සායන් වෙනුවට මේ යක ටිකිලි සායන් දුන්නද කියලා ඈ ඕ මම හිතනවා මගේ මිත්‍ර මැට්සන් yes ඔබ පූර්ණ කාලීනව මගේ හරස් පරීක්ෂණ කටයුතු වලට සහභාගී වෙන එක හොඳයි වගේ කියලා කොයිති හොන්ස් කාව වැඩ කළා කියලා කවදාවත් වැඩේ එකයි පේන්ටි අයරෙන්න සත පහක්වත් හම්බ වෙලා නැණි මලා දිවල් කුලී කාර්යයද කොහෙද මේ මචං ડોක්ටර් මැට්සන් අනේ වම් බකිහන්කෝ මම ස්කොට්ලන්තේ මිනි මැරුමක් ගැන හොයන්න ගිහිල්ලා ආපු ගමන් ගෙවල් කුලිය ගෙවනවා කියලා කියන්නේ පොඩකින්නකෝ මාස කීයක ගෙවල් කුලිය ඇරියස්ත මාස කීයක් ඇරියස්ත කියන්න මතක නෑ මේ කොහොම හරි මං ගේ කුලියට අරගත්තත් හරි තාම සත පහක්ක් ගෙවල නෑ යනවා මේ ගින්චි පිටක් දානවා මම මේ ඇඳියට රිලා කවරෙලා ඉන්නේ නැහැ තමුසේදී යාළුවනි යනවා යනවා කො අනේ මන්දා මං චිත්‍ර කතාවකවත් දැකලා නැහැ මේ වගේ හිඟන රහස් පරීක්ෂකේ හොඩකින් නෝ බලන්න මේ රහස් පරීක්ෂක දර ලොග් මහත්තයා ඉන්නවා මේ ස්කොට්ලන්තේ මිනි මැරුම අල්ලපු ගමන් මෑන්ට සල්ලි වගේක් හම්බ වෙනවා කිව්වා එතකොට සේරම ගෙවල් කුලි ගෙවල දාන්නම් කිව්වෝ ගෙවල් කුලි ඕ ඇරියස් ගෙවල් කුලි සේරම එකපාර ගෙවල දාන්නම් කියලා මේ නැදයට ගියේ ස්කොට්ලන්තෙද ගියෝ ඈ චා හෙයි මදම ලක්ෂකුත් අර රහස් පරීක්ෂණය පාර දෙන්න කියලා ආවා ආ එන්න මහත්මයා ඇතුළට ඔබව සාදරයෙන් පිළිගන්නවා දැන් එන ස්කොට්ලන්ත ගියා කිව්වේ ඒ මගේ මිත්‍ර ડોක්ටර් මැට්සන්ට හිටි ගමන් ඇඳ යටයි ස්කොට්ලන්තේ ඉමාරු වෙනවා. එන්න කරුණාකරලා ඇතුළට මහත්මයා. අනේ අනේ මේ දරල කොන්ස් මහත්තයා. ඈ බලන්නක මට උනේ ඉපතක මහත්තයා. හරි හරි හරි. සේරටම කලින් ඔබ ගෙනාවයි කිව්ව රුපියල් ලක්ෂය දෙන්න මේ මට සේප්පුවේ දාන්න. ඈ මොකද මම සේප්පුව අරින්නේ දවසකට වතාවයි. දැන් ඒක ඇරලා තියෙන්නේ. ආයෙ නැත්තම් හෙට වෙනකන් ඉන්න වෙනවා ඔයාට ඒක සල්ලි ටික තැන්පත් කරන්න. කො මෙහාට දෙන්නකෝ. Diamante Odona, the Balut Diamond Crown. The Balut Diamond Crown. ගෙදරට හදිසි ආපු අමුත්තගේ අතේ තිබ්බ රුපියල් ලක්ෂයක මුදල කිසිම හිරිකිතයකින් තොරව තම සේප්පුවේ බහලු හරස් පරීක්ෂක දොරල කොන්ස් අමුත්තගේ කතාව අහන්න සූදානම් වුණා. ඔව් මුලින්ම කියන්න ඔබගේ නම ඇයි ඔබ මාව හොයාගෙන ආවේ මොකද ප්‍රශ්නේ? ඔය ප්‍රශ්න
මොකද අහන්නතුව මේයි මගේ සල්ලි විතරක් ගත්තේ ඔය මහත්මයා මෙතන ප්‍රශ්නයක් නැති එකම දේ තමයි සල්ලි ඒකයි මම ප්‍රශ්න නාහම සල්ලි අරන් තිබ්බි දැන් ඔබේ ප්‍රශ්නේ කියනවා නම් කියන්න නැත්නම් කරුණාකර යන්න අයියෝ බලන්න මහත්මයා මට උණු විපතක මහත මිස්ටර් හෝල්ස් මං ටේප් එක ගේන්නද මේ ඔය ටේප් එක අර විපතේ මහත මනින්න අපිට මේ මොලේ දොරට හුණාද? පොඩ පැත්තකට හිටහ මේ මහත්මයා ඔබගේ කාරණාව පැහැදිලිව කියන්න. අයියෝ මට උණු විපතක මාත. ඔබ අඬන්නේ අර ලක්ෂගෙන නම් ඒක තේරුමක් නෑ. මහත්මිය කරුණාකරලා කතාව කියන්නකෝ. ඕන සත්‍ය. මම ලංකරුවෙක්. කවුද? ලංකරුවෙක්. අනේතුව කැටබෝල් කරුවෙක් නෙමෙයි නේද? නෑ. ඉතින් කියන්නකෝ. ඊයේ දවල්ේ රජගෙදරින් මට ඔටුන්නක් කෙවලා තිබ්බා. ඔටුන්නේ තිබ්බා ගැලවුණු මැණික් නැවත සවි කරන්න කියලා. ඔබ ඒක උගස් තිබ්බා. ඒකද ප්‍රශ්නේ? අයියෝ නෑ. එහෙනම් මම ඔටුන්න බාර අරගෙන මගේ වැඩ කරන කාමරෙන් තියලා දොර අගෝ දාලා පහල එළියට ආවා. ටික වෙලාවකින් ගිහින් බලනකොට ඔටුන්න නෑ. නෑ ඔටුන්න තිබ්බා. එහෙනම් මොකද ඉනේ තිබ්බ තරම නැද්ද? ियामेंटोलियान මං එක කලින් දැනගෙන හිටියා මං බැලුවේ ඔබ එක දන්නවද කියලා අයියෝ ඒකයි ඔබ අහලා තියනවද මචං ડોක්ටර් මැට්සන් කට වහගෙන ඉන්නකම් මෝඩයත් පඬිතෙක් කියලා අහලා තියනවා ඊට තමයි මාත්මිය කල්පනා කරන්නේ ඇයි මේ දොරලොක් කෝඩ්ස් මේ වගේ මෝඩෙක් වගේ කියවන්නේ කියලා ඕ යස් අනේ ඕල්ස් මාත්‍ය කරුණාකරලා මගේ ප්‍රශ්නේ අහන්නකෝ අනම්ම නන්ද දඩවන්නතුව පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්නවා එතන අපේ ගේ ඇතුලේ අපේ ප්‍රශ්නේ විසඳ ගන්නකම් ඔහේ නිකන් මේ කතා කරන්නේ ඔහේ අපිට සල්ලි දුන්නා වගේ නේ ඈ ඇයි මං ගෙඩිය පිටින්ම ලක්ෂයක් දුන්නේ ආ ආ දුන්නා නේ නංග ඔය දුන්නා නෙමේ හරි නං ඒක අපි බලෙන් ගත්තා හරි කමන්නේ ඒ ලක්ෂේ මේ දැන් අපි අමතක කළා දාමු හරි දැන් මොකද දැන් ඔයාගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද මොකටද ආවා කිව්වේ මොකද්ද ඇයි අත්තිලාවේ මං කිව්වේ අර ඔටුන්නේ කේසකම් මොන ඔටුන්නේද ඇයි හරි 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 මතක්ුණා මේ අර ඔටුන්න නේද මේ දැන් එතකොට කවද්ද මේ දැන් ඔය ඔටුන්න බලඳවන්න ඉඳාගෙන ඉන්නේ ඈ ඔටුන්න බලඳන්න ඔව් ඔව් ඔටුන්න බලඳවන්න මගේ ඔළු ගෙඩි ඉතුරු වෙයිද කියලා මම බය ඉන්නේ ඔව් ඒ මොදේ ඔයි මාත්‍යා ඈ මට බොරුල් විච්ච මැණික් අල්ලන්න දී ඔටුන්න නියදිය මන්ති අතුරු දහම් වෙලා ඔයි ආ ඔව් ඔව් ඒක හරි ඒක මට මතකයි ඒක මට මතකයි ඒක කලින් කිව්වනේ මං හිතුවේ මේ වෙන ඔටුන්නක් ගැන කියනවා කියලානේ නේද මචං මේ මැට්ටෝ මේ ඔව් කල්පනා කරේ ඒක තමයි මේ ඉතින් දැන් මේ නිල් දියමන්ති අතුරුදහන් වුණා කිව්වා නේද ආ දැන් ඉතින් මොකෝ ඒකට කරන්නේ හරි ප්‍රශ්නයක් ඒක නේද මෙන් හරි ඔටුන්නේ නැති වෙච්ච මැණික හොයලා දෙන්න බාරගත්තු දොරලො කෝන්ස් ડોක්ටර් මැට්සන් එක්ක රන් කරුවගේ ගෙදරට ගියා. ඔබ දන්නවද රහස් පරීක්ෂකයෙක් හිතන්නේ පතන්නේ මේ අපි ඕගොල්ලෝ හිතන පතන ආකාරයට නෙවෙයි. ඒක හරිම අමුතු. දැන් බලා ගන්න දොරලො කෝන්ස් මේ මැණික් ඔටුන්නේ ප්‍රශ්නය විමර්ශනය කරන ආකාරය. මෙන්න වැඩ. මෙන්න වැඩ. මරණාසන්නිට බඩකින් වෙලා හිටිය මචෝ උඹට ඒකට නම් ස්තුති කරන්න ඕනේ කිරිමානද මිලික්මානද මොනවද මේ ඈ ඔය කණ්ඩද හදන්නේ දැන් ඔයි ඈ එතකොට මැනික පිළිබඳ පරීක්ෂණේ කරන්නේ නැද්ද ඔන් මැනික මැනික අරක මේක කරන්නේ කලින් කාලේ බීලා ඉන්නෙපයි අනික දැන්
තනික උස්සපු එක කරන්න ඕන හරිය කරලා ඇතිනේ නැත්නම් මචං ඕන්ස් මේ ඕන මම බිගාටි ඉන්දියා පාටිය දාම්බම් මේ බිගාටි දාන් කොම මේ මොනවද රයිස මේ කසඩ ඉන්දියාප්ප මේ හාල් පිටිද පාම් පිටිද මේ රැල්ලස්සෙන් ආකාශේ පේනවනේ ඈ ඉන්දියාප්පයක් හරියට තම්බ ගන්න බැරි උන් කොහමද මේ රජ්ජුරුවන්ගේ ඔටුන්නේ මැනි පරිසං කරන්නේ නැද්දම ඒකද මේ මාළු ගැල්ලද හා හොන්ස් හරස් පරීක්ෂක කතාමාලාවේ දියමන්ති ඔටුන්නේ රහස එළිවෙන්න තව මොහොතයි කණේකනම් කෑව මා මිත්‍ර මැක්සන් බඩ පැලෙන්නම අම්මා බයිකනම් ඇත්ත මා කණේක කෑව වෛරයක් පිරිමෙව්වා වගේ මේ බැරිද මිස්ටර් දොරලොක් හොන්ස් පොඩි ඇලට් එකක් දාන්න මේ බත්තටි හරහවටින්නත් එක්ක කාලා බුදියලා හරියන්නේ නෑ බං අපි ආවේ මැනික් ඔටුන්නේ කේස් එකටනේ ඈ නදාකින් ඔයලා දෙන කනවා විතරයි යන් අගේ වැඩේ කරලා දෙන්න නැද්ද අනේ දෙයනේ දැන් මං ඉඳලා ඉවරයි මැනික මොලේ නැද්ද මවුල තියයි යන් හරි 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 අඬන්න එපා අඬන්න එපා අපි හොයමු මැනික ඔව් ඔයලා මැනික හොයනවා ආපු වෙලේ හිට ගිලිනා විතරනේ යන් ඒ කිව්වත් කරන්නේ කණේකම තමයි බං අපි නම් මෙතන දෙන්නයි එයාලා ආවනම් 75ක් විතර බහි ට්‍රක් එකකින් ඇවිල්ලා හරි හරි දැන් යමු ඔටුන්නේ පරීක්ෂණේ පවත්තන්න නේ මචං ඔය යන්කෝ අයියෝ ඉවරයි 1000 ලක්ෂයක් ගෙවලත් ඔටුන්නේ මැනික හොයාගන්න උදව් කළේ නෑ නේ ඔය තොපිට හොඳට සිද්ධෙන්න එපා අඬන්නේ තෝ ඉන්නවා ඉතලම ඕ මෙන්න මේ යකාගේ ලක්ෂය ආපහු දෙනවා ලක්ෂය ආපහු දෙන්න ඕ දෙනවා අපිට වැඩක් නැහැනේ අනුන්ගේ ගිනි ඕ අපිට පරීක්ෂණේ තරියට කරන්න බැරි වුණානේ ඇබල වසලියෝ උඹ අර මං අමාරුවෙන් ගත්ත ලක්ෂෙත් ආපහු දෙව්වා ඈ දැන් ගෙවල් කුලියවත් ගෙවන්නේ මොකේ ආතගේ බුදලෙන්ද අයියෝ ඉන්නවා පොඩ්ඩක් මං අර උටුන්න පරීක්ෂා කරන්න වෙලාවි අර යකාගේ හැවාලා ඈ තමුසගෙත් හැවාලා ලක්ෂ ගානක් වටින තව වෙනික් ගලක් ගලවගත්තා ඈ ඩොක්ටර් මැට්සන් ඕ බහිතුවද මං පල් මෝඩෙක් කියලා මම හරස් පරීක්ෂක දොරලොක් හොන් ගම්හර ගලවපු මැනිකට තුනම මගේ හැවන්න බහිතුවා මදි